අපි දන්නවා අපේ බුදුහාමුදුරුව බුදුවෙන්න කොට උදාකරගත්තා මේ තෙසැත්තෑ බුද්ධඥා බුද්ධඥාන කියද ැත් ැත්ත තු හැත්ත තුනක් උදාකර එතකොට අපි දන්නවා මේ අරහතන් වහන්සේ නමුකුත් අරහත් භාවයට පත්වෙන කොට. උපරිම බුද්ධඥාන හැට හතක් උදාකරග්ඩ පුළුවන්. කාටදී සිව් පිලිසිම්බියාපත් අරහතන් වහන්සේට. එතකොට සුස්ක විදර්ශය අරහතුන් වහන්සේටත් උපරිම බුද්ධඥාන හැට තුනක් උදාකරගඩ පුළුවන්. එතකොට මොකක්ද මේ පළවෙනි බුද්ධඥානය. තුළ අපි දෙනගණ්ඩෝන මේ බුද්ධඥාන උපදින්නේ අනුපූරක පිළිවෙලකට. තවත් තරල විදිහට කියන වන දැන් අපි දරුවෙක් උපදින කොට දරුවෙක්ග වර්ධනය වෙන ක්‍රම යත්ති. පළවිනි අවුද්ධය උපන්දිනය එන්නතු දෙවිනි අවුද්ධ උපන්දියන පුලුවන්ද. එතුකොට මේ බුද්ධඥාන උපදින්නේ අනු පූරක පිළිවෙලකට තවත්ිකක් අපේ දහම් පාසලේ හැටියට අපි සරව කියනවන මේක නිකාං එක මත ගොඩ නගන ගඩුල් පේලියවත් පලවිනි ගඩුල් පිිය ගොඩන ගඩුව එතකොට මයි අප දෙවිනි ගඩල් පේලිය කොට ගන්නඩ පුළුවන්. මයි අපට තුන් වෙනි ඩොල් පේලි ගොඩනගඩන්න පුලුවන් වන්න. එහනම් මෙහෙම අපිට ගඩොල් පේලි හැටක් හැටතුනක් හෝ හැට හතක් ගොඩ නගඩ මොකක්ද අත්‍යවශ්‍ය වන්න අපිට හොඳ පදනමක් අවශ්‍ය සවිමත් පදනමක් අවශ්‍ය ඒ එන මේ ධර්මය අවබෝධ කරගන්ඩ අපිට පදනමක් අවශ්‍ය මොකදද මේ බුදු හාම දදුුව කියන පදන ධර්මය අවබෝධ කරගන්ඩ අපි දාගන්ඩ ඕන පදනම මොකත්. මෙන්න මේ පදනම තමයි බුදුහාමුදුරුව මෙන්න මේ කාලාමාසූත්‍රයේදි දේශනා කරන්න. අපි දන්නව දැන් කාල කියන්නේ මොනාටද කේලෙස් වදට මා කියන්නේ මිදී නිදහස් වෙන අපි දන්නවදැන් අර ගාතාවත් තියෙනවා මා මේ බාල සමාගම මා කියන්නේ මිදී නිදහස් වෙනවා එහෙමත් නැත්තන් සදහටම මිදී නිදහස් වෙනවා එනම් කාලාමා කියන්නේ මොනාවලින්ද සදහටම මිදී නිදහස් වෙන්නේ කෙලෙස් වලින් එනම් මේ කාලාමර බොරු කියලා අපි ඔ කියන කේසපුත්ති බමුණු ඔ කේෂපත්ති ගමේ බමුණ. ඒ අය මේ කෙලෙස් අඳුනගෙන මේ කෙලෙස්වලින් මිදී නිදහස් වවෙන්න ක්‍රමයක් හොයමින් හිටපු අය. එක නිසා අපි කියන්න හ දැන් අපිට තේරෙනවා. කවුද මේ කාලාමවරු කියලා අපි ඔය කියන්න කිය. කාට දෙන කාලාම වරු කියන්න. කේසපුත්ති බමුණ. ඒගොල මොනාද හොය හිටිය. මේ කෙලෙස්වලින් මිදී නිදහස් වෙන ක්‍රමය. එතකොට මෙන්න ගමට බුදුහාමදුරුව වැඩිහාම ඒග මෙකේස පුත්්ති බමුණ කියනවා ඔබ වහන්සේ වගේ මීට කලින් අපේ ගමට නොයෙක් නොයෙක් ශාස්තෘර පැමිණිය. ඒ ඇත්ධර්මය දේශනා කරන. හැබැයි ඒ අය උකොද කියන්නේ. අයයි කියනවා ඒ අයගේ ධර්මය තමයි හරි ඒ අය කියන දේ තමා හරි අනිත් අය කියන දේ වැරදි එකට පරිභාව කරනවා එක බාලයි කියලා කියන එක බොරු කියලා කියනවා මම කියන දේ තමා හරි මේක පිළිගණ්ඩ කියලා කියනවා ඊට බසේ තවත් ශාස්ත්‍රූරයෙක්ම අපේ ගමට එනවා එයත් ධර්මයක් දේශනා කරන ත්මකද ගිය එයත් කියන්නේම එයා කියන දේ තමා හරි අනිත් අය කියන දේ වැරදි ඒකට පරිභව කරන ඒවට නිග්‍රහ කරන ඒවා බැහැර කරනවා එක නිසා බුදුහාම දුුවන්ගෙන් හනවා අපි කොහොමද මේ ඔබහන්සේ දේශනා කරන ධර්මය හරි කියලා එහෙමත් නැත්තම් අපි කොහොමද මේ ධර්මය කෝකද හරි කෝකද වැරදි කියලා හොයාගන්න අවබෝධ කරග දුකට බුදුහාමුදුරුව කියනවා නොඹලට ඒවෙනි සැකයක් ඉපදීම ස්වාභාවික එකයි තීරුන්ගන්. ඒක නිසා බුදුහාමදුරුවෝ කියනවා මේ ධර්මය ශ්‍රවණය කරන කොට මේ ධර්මය හන්ඩ හැබැයි බුදුහාමුදුරුව කාලාමවරුන්ට කියනවා කොහොමද මේ ධර්මය ශ්‍රවණය කරන්නට කොහොමද මේ ධර්මය අවබෝධ කරගන්නට. දහාමුදුරුවෝ කියනවා මේ කාලාම එහෙමත්නතම මේ කේසපත්ති බමුණන්ට මා එකොළහක් විග්‍රහ කරනවා. එක මිදී නිදහස්විය යුතු කාරණ එකොළහක් විග්‍රහ කරන දුහාමුදුරෝ කියනවා ම අනුස්සාාවෙන ආරංචියක් වසයෙන් එන දේවල් වලින් මිදී නිදහස් වන්න පරාය පරම්පරාවේන දේවල් වලින් මිදී නිදහස් වඩ මනුස්ස ම පරම්පරාය මයිතිකිරාය ජනප්‍රවාදයේ එන දේවල් වලින් මිදී නිදහස් වෙන්ඩ ම පිටක සම්පදානේන පිටකවල පොත්පත්වල එන දේවල්වලින් මිදී නිදහස් වඩ. අපේ බුද්ධාගමය පිටකේමකක්ද කතෝලිකින්ගේ පිටකේ බයිබලේ මුස්ලිං අයගේ පිටකය ගරා. එදා ආගම් හැට දෙගක් තිබුණ එහෙනම් ඒ හැම ආගමකමත් ොකද තිබුණ පිටකයක් තිුණ. අද තියෙන සියලු ආගම්මලත් පිටක තියෙනවා හෙට නිර්මාණය වන ආගම්මලත් පිටක තියෙන. එ මේ බුදුහාමුදුරුවෝ ධර්මය දේශනා කරන කොටත් එදාතිබි ්චාගම්වල පිටකහෙවත් පොත් පත්තිබිල තියෙනවද නැද්ද. එක බුදුහාමුදුරෝ කියන්නේ මා පිටක සම්පදාානය. පොතේ පතේන දේවල් වලින් පිටකවලන දේවල් වලින් මිදී නිදහස්. මතක්ක හේතු. මගේ තර්කයට ගැලපෙනවා කියලා ගැනීමෙන් මිදී නිදහස් වෙන්ට. මානය හේතු. මගේ න්‍යායට ගැලපෙනවා කියලා ගැනීමෙන් මිදී නිදහස් ව. ම ආකාර පරිවිතක් කියේන. බාහිරයෙන් හොඳයි හරි කියල ගැනීමෙන් මිදී නිදහස් වට. දිට්ටි නිජ්ජානක් කන්තිය. මේ ලෝකයේ මේ රටේ මේ සමාජයේ භෞතරයකගේ දැක්ම මේකයි කියලා දිට්ටිගතවීම් වලින් මිදී නිදහස්වෙන්. බුදුහාමුදුරුව විග්‍රහ කරනවා මේ දිට්ටිග වී දිට්ිගහන දිට්ටිකාන්තර දිට්ටිවිසූකන් දිිට්ටි විප් පන්දිත. අපි කොහොම දිට්ටිගත වෙලා තියෙන්නේ. ්‍රක්ජන මුස්්‍යෝොම ට්ිත වෙලාතින්. මේ බෞතරයකගේ දැක්මානු. බෞතරයක් පිළිගන්න මේකයි බෞතරයකගේ දැක්ම මේකයි. ලෝකයාගේ දැක්ම මේකයි. අපි බොහෝම පැහැදිලිව දන්නවා බුදු හාම්දුරුව බොහොම පැහැදිලිව දේශනා කරලාතියනවා මේ ලෝකයේ බහුතරයකට නිවනක් නැ. නිවන උදාරගණන්නඩ පුළුවම්බොහෝම සුළුතරයකට. ඒ නිවන උදාකරගන්ට නං මේ බහුතරයත් එක්ක ගමන් කරලා හරියන්නේ අනුසෝතගාමී වෙලා හරයන්න උඩු ගම්බලායන්ටෝ පටිසෝතගාමීන්ට එකයි බුදුහාදුරන් බෞතරඒකගේ දැක්ම මේකයි කියලා දිට්ටිගතවීම්මොලින් මිදී නිදහස්ට. බහමරූපතාය. ආචාර්වරයා ගුරුවරයා උගන්නන දෙයින් මිදී නිදස් ආචාරවරයා ගුරුවරයා උගන්නන දෙයි මිදී නිදහස් වෙන්ට. මා සමනෝ නෝගරූති මේ රටම මේ ලෝකෙම පිළිගන්නා ශ්‍රමණයක් කිව්වත් ඔහු කියන දෙේනුත් මිදී නිදහස් වෙන් බුදුහාමුදුරුවෝ කවදාවත්කි වෙන බුදුහාමුදුරුවෝ කියන දේවක්වත් පිළිගන්ඩකි එකතරු. එක නිසා අපි තේරුම්ගැ්ඩෝ න බුදුහාමුදුරුවෝ මා එකළහක් විග්‍රහ කරනවා. මං මේ විග්‍රහ කළේ මේ වචනවල තියෙන සරලාර්ථයයි. නමුත් මේ වචනවල මීට වඩා ගැඹුරු අර්ථයක්ති නමේ ම අනුස්සා වේෙන කියන්නේ. මේ අනුසය බිහි කිරීමෙන් මිදී නිදහස් වෙන්ඩ කියලා. මා අය හේතු කියලා කියන්නේ. අර බුදුහාමුදුරුව කිනවන යෝ දම්මෝ යෝ විනයු මේ අය ක්‍රවන්න ක්‍රමවේදයෙන් මිදී නිදහස් වෙන්ඩ කියල එක. අපි තේරුම් ගණ්ඩ ෝන අද අපි දහම් පාසලේ පළවිනි දවස නිසා අපි විග්‍රහ කළේ සරලා අර්ථයයි නමුත් මේ වචනවල යට බොහොම මීට වඩා ගැඹුරු අර්ථයක් තියෙනවා ඒක අපිට ඉදිරියේදී අවබෝධ කරගණඩ පුළුවන්. එන අපි තේරුම් ගණ්ඩුවන බුදුහාමදුරුව කියන්නේ අපිට මෙන්න මේ කාරණය කොළහක් විග්‍රහ කරලා මේ කාරණය එක් කොළහෙම්ම මොනාාවඩ කියලද මිදී නිදහස්ඩ කිය. මන්දැන් අහාන වහෙන? මා එක්ොල හෙම්මොකක්ද බදු හාමුදුරුව අපිට දින පණි විඩේ. මා එක්ොල හෙම් මිදී නිදහස් වෙන්ඩ කියනකොට. ආරංචියයක් වසෙන්ගෙන දේවල්ලින් ිදී නිදහස් වෙන්ඩ පරම්පරාවේන දේවල්වලින් මිදී නිදහස් වෙන්ඩ හ? ජනප්‍රවාධේයන දේවල්වලින් මිදී නිදහස් වෙන්ඩ, පොත්පත්තුල පිටකවලේන දේල්වලින් මිදී නිදහස්වෙන්ඩ් මගේ න්‍යයාායට ගැලපෙනවා කියලා ගැනීමෙන් මිදී නිදහස්වෙන්ඩ් මගේ තර්කයට ගැලපෙනවා කියලා ගැනීමෙන් මිදී නිදහස් වෙන්ඩ. බාහිරෙන් හොඳයි හරි කියල ගැනීමෙන් මිදී නිදහස් වඩ. ලෝකෙ රටේ බෞතර එකගේ දිට්ටිගතවීම මේකයි යවගොල්ලන්ගේ දැක්ම මේකයි කියලා දිිට්ටි ගතවීම් වලින් මිදී නිදහස් වෙන්ඩ ගුරුවරය ආචාර්වරය අවගන්නන දේම් මද නිදහස් වඩ මොන ශ්‍රමණයක් කිව්වත් ඔහු කියන දේනුත් මිදී නිදහස් ව. එනම් මොකක්ද බුදු හාමුදුරු අපිට දෙන පණි විඩේ. මොකද බදු අපිට කියන්නද? බුදුහාමුදුරුව අපිට දෙන්නේ මේ ලෝකයේ කිසිම ශාස්තෘුවරයෙක් දෙන්නේ නැති මොකදද බුදුහාමුදුරුව අපිට දෙන්නේ මේ ලෝකෙ කිසිම සාාස්ත්‍රෘුවරයෙක් දෙන්නේ නැති මොකදද නිදස සීටසීයක් නිදහස සියක් නිදහස තියන්නේ කොහද බුද්ධ දේශනාවේ බුද්ධධර්මයේ පමණයි මං අහනවා ආගම් වල නිදහසක් තියනවාද ආගම් වල මේ බුදුහාමදුරෝකීන නිදහස තියනවද එක තරු අපි තේරු ගඩවන බුදුහාමදුරුවෝ විතරයි සීයටසීයක් මනුෂ්‍යයට නිදහසදේ ආගම්වල හදන්නෙම මොනා කරන්නද ගුරුවරයා කියන ද එ පූජකයා කියන දේ පිළිග පරම්පරාවෙන් එන දේ විදිහටම පවත්වාගෙනයන් පොතේ පතේන දේවිදිහටම පවත් වාගෙනයන්. ආගම්මල් කරන්න හදන්නේ. න බුදුහා බුදුරෝ ආගමක් දේශනා කළේ නැහැ. බුදුහා මුදුරෝ දේශනා කරන්නේ මොකද ධර්මය සත්ති. එක්ස බුදුහා මුදුරෝ කියන්නේ මේ මම දේශනා කරන මේ ධර්මය අවබෝධ කරගණඩ නම් අපට මොනවින්ඩ කියල. සීයට සයක් මේ දෙන නිදහස අරගන්න. යමෙක් සීයට සීයක් නිදහස් නොවේ නං ඔහුට මේ ධර්මය අවබෝධ කරගන්න බේ. ඇයි? ඔහු මේ අනුන්ගෙන් ලබා ගත්තු දැනුම් හොඳේ මන් දැඟහනවා. අපි ළඟ තියෙන දැනුම කාගිද. අපි දැං උපන්දා සිට එකතු කරගත්තු දැනුමක් තියෙනවන්? ඔය අපි ළඟ තියෙන දැනුම කාගෙද අපි ළඟ තියෙන දැනුම කාගෙද මේ තියෙන්නේ අපි උපන්දා සිටානුන්ගෙන් දැනුම එකතුකර ගන්න ආකාරය එකතරුග මේ දැනුම අපිට අත්‍යවශ්‍යයයි. බුදුහාමිදුරුව කියනවා මේකට ජානතෝ කියලා. එනම් ඔකෝටමකලින් අපි මොකොද කරණ්ඩුවෝනි දන දෙනග්ඩුව ඔක් කකොටම කලින් දනගණඩුවන ජානත වෝ වඩුවන දනග්ඩුවන හැබැයි නිවන දැනගත්තට පලක් නැ. චතුරාර්ය සත්‍යය දැනගත්තට පලක් අපි ඔක්කම දන්නේ එතකොට අන්‍යාගමීකයුත් දන්නවා. නමුත් දැනගත්තට පලක් නැත. ඒ ඉතේරුම් ගන්න. ඒකනිසා බුදුහාමුදුරුවෝ කියන්නේ අපිට සීයට සීය නිදහස් ව. නිදහස් නිවහල් චින්තකයෝ වඩ. නිදහස් නිවහල් චින්තකය වඩ. නිදහස්ව හිතන්ට. නිදහස්ව ගවේෂණය කරන්න ගවේෂකය වඩ පර්ේෂකය වඩ. මේ සත්‍යය ගවේශණය කරන්න. මෙ තමා ලබාගත්ත දෙැනුම සේම මේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්න ධර්මය මකොද කර්ඩුව තමා විසින් තමා තුළින් අත්දැක ගණ්ඩ ප්‍රත්්‍යක්ෂකොට අත්දැක ගන්ට ඕන අන්නඒ දැනුමට බුදු හාමදුරුවෝ කියන මොකක් කියලද පස්සතුෝ කියලා ඉස්සල්ල මමකොද වෙන්ඩෝනේ ජානතූ වෙන්ඩෝන ඊට පස්සේ පස්සතුූෝ. ජානතව පස්සතු. එනම් මේ දැනගත්තු අහාගත්තු ධර්මය තමා භාවිතාවට අරගෙන ක්‍රියාත්මක කරලා එක සත්‍යයි කියලා ප්‍රත්්‍යයක්ෂ කොටාත් දැකගත්තොත්. අන්න එදාට ඒ දැනුමකාගද. ? අ දටේ දැනුම තමාන් එකයි තීරුග අන්නේ දාටේ දැනුම තමන්ඒස බුදුහාමු දුරුවහෙනම් මොකක්ද මේ අපිට කියන්නේ මේ කාලාමා සූත්‍රයේදී මේ ධර්මය අවබෝධ කරගන්ඩනම් මොනාවෙන්ඩ කියලද නිදහස් නිවහල් චින්තකයෝ වට නිදහස් නිවහල් ගවේෂකයෝ වෙන්ඩ මේ සත්‍යය ගවේෂනය කරන්න කයක් ව ඊට පසෙ පුළුවන් තමාටම මේක අදදැක තමා පර්ේෂණයක් කරන්ට ඕන මොන පර්ේෂණ අද කරන්ට ඕනේ ආරීය පර්ර්ෂය. මේ පැවැත්මෙන් මිදී නිදහස්සන පර්ේෂණයක් කරන්න ෝ. එහෙම තමාට නිරීක්ෂණයක් උදා කරගන්නට පුළුවන් ඊට පස්සෙේ තමාටම නිගමනයකටට. එකනි අපි තේරුම් ගටොන මේ ධර්මය අවබෝධ කරගන්ටනං අත්‍යවශ්‍ය පදනම තමා මේ බුදුහාමුදුරුව කියන කාරණාවලින් මිදී නිදහස් වෙලා නිදහස් නිවහල් චින්තකේක්ෙන්ටෝන. නිදහස් නිවහල් ගවේෂකයක්වෙන්ටෝන පරේෂකයක්වෙන්න්ටෝන සත්‍යය ගවේෂනය කරන්ටෝ. ඔන්න එහෙනන් දැන් අපි පදනමදා ගත්තනම්. ඒ වගේ බුදුහාමදුරුව පෙන්නනවා මේ නිදහස් නිවහල් චින්තකයෙක් විදිහට අර කාලාමාවරුන්ට හෙවත් කේසපුත්ති බමුණන්ට කියනවා. මම කිව්වා කියල්ලා පිළිගන්ඩිපා. නිදහස් නිවහල් චිින්තකයෝ විදිහට මෙ ධර්මශරවනය කරන්න. මෙ ධර්මය හාගණ්ඩ එ කියනද හාගණ්ඩ. ඊඩවස්සේ බුදු හාමදුරුව කියනවා ධර්මය තමාම මේක තේරුගන්්ඩ මේ ධර්මය ශ්‍රවණය කිරීම තුළින් භාවිතා කිරීම තුළින් තමාගේ සිත පිරිසිදු වෙනවද පිරිසිදු වෙනවද. තමා තුළ කුසලය වර්ධනය වෙනවද අකුසලය වර්ධනය කිය තමාගේ සිත පිරිසිදු වෙනවද තමාගේ සිතා පිරිසිදු වෙනවද. මේ ධර්ම ධර්මය ඉමේ දම්මා අනවජ්්‍ය ඉමේදම්මා සාවජ්්‍ය මේ ධර්මය සත්්‍යේද අසත්්‍යේද මේ දහම්මා විඤ්ඥූ පසත්තා. මේ දහම්මා විඤ්ඥු ගර හිතා. මේ ධර්මය නිසා තමා තුළ විඤ්ඥානය උපදිනවද. විකෘතිඥානයක් බිහිවෙනවද. එහෙමත් නැත්තං තමාගේ විකෘතිඥානයේ නැතිවෙනවද. ප්‍රකෘර්තිඥානයක් උපදිනවද, ප්‍රඥාව උපදිනවද. මේ ධර්මය නිසා තමා දුකට පත් වෙනවද ඉහෙමත් නැත්තා දුකෙෙන් මිදී නිදහස් වෙනවද. එහෙමනම් බුදුහාමදුරුවෝ කියනවා. නිදහස් නිවහල් චින්තකයෙක් විදිහට මේ ධර්මය ශ්‍රවණය කරන්න මේ ධර්මය භාවිතාවට ගන්ඩ. තමා තුළ කුසලය වර්ධනය වෙනවද. ඒ ධර්මය සත්‍යය අයිද. ඒ ධර්මය නිසා ප්‍රකෘතිඥාණය බිහිවෙලා තමා දුකෙෙන් මිදී නිදහස් වෙනවද අන්නේ ධර්මය, භාවිතාවට හැබැයි මේ තමා භාවිතා කරන ධර්මය නිසා තමාගේ සිතා පිරි සිදුවෙනවද අකුසලයක් උපදිනවද මේ ධර්මය අසත්්‍යයයිද විඤ්ඥානය උපදිනවද තමා දුකෙන් මිදී නිදහස් වෙන්නේ නැත්තං ඒ ධර්මය ප්‍රාණය කර තමාම මේක තීරණය කර තමාටම මනසක් තියන එක බුදවාදුරුව එක නිසා බුදු හාමුදුරුව අපිට දෙන්නේ මේ ලෝකෙක් කිසිම ශාස්ත්‍රෝවරයේ දෙන්නේ නැති නිදස. අරපොතේතියෙනවා මේ පොතේතියනවා අරහාමුදුරුව කිව්වා මේ හාමුදුරුවෝකිව්වා කියල්ලා, අපිට දුකින් මිදී නිදහස් වෙන්ඩ එකයි තේරුග. එකසම් මේ අත්‍යවශ්‍යයි නිදහස් නිවහාල් චිින්තකයෙක් වී. ඒ නමන් දැන්ග හනවා මේක තමයි පදනවා. ැ ඉස්සරහට මේ ගැන කතා කරනවා මේ පදනම දාගත්ත නං අපිදම් බන්ඳමු පලවිනි ගඩොල් පේලිය මොකද්ද පලවිනි බුද්ධඥානේ